සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සු සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සක්කායංච වෝ භික්ඛවේ දේසිස්සාමි සක්කාය සමුදයංච සක්කාය නිරෝධංච සක්කාය නිරෝධ ගාමිනී පටිපදංච තං සුනාථ කතමෝච භික්ඛවේ සක්කායෝ පංචෝපාදා නක්ඛන්දා තිස්ස වචනීයං කතමේ පංච රූපෝපාදා නක්ඛන්″දෝ වේදනෝපාදා නක්ඛන්″දෝ සඤ්ඤෝපාදා නක්ඛන්″දෝ සංඛාරෝපාදා නක්ඛන්″දෝ විඤ්ඤාණෝපාදා නක්ඛන්″දෝ අයං උච්චතේ භික්ඛවේ සක්කායෝ බුද්ධමත් පින්නතුනි වෙස්ට් වර්ජිනියා භාවනා මධ්‍යස්ථානයේ වස් කාලය තුළ පවත්වනු ලබන විශේෂ ධර්මදේශනා මාලාවේ හතරවැනි ධර්මදේශනයයි අද පවත්වන්නේ. මේ ධර්මදේශනය සඳහා මා මාතෘකා වශයෙන් තබාගත් මාතෘකා පාඨය අපගේ තථාගත ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සංයුක්ත නිකායේ ඛණ්ඩ වග්ගයේ ඛණ්ඩ සංයුක්තයේ සක්කාය සූත්‍රයේ දේශනා කොට වදාළ පාඨයක්. මේ පාඨය පාලි භාෂාවෙන් මම කිව්වේ. මේ පාඨය අපට ඒ තරම්ම පැහැදිලි නෑ. ඒ නිසා මුලින්ම අපි මේ ධර්මදේශනය සඳහා පැහැදිලි මාතෘකාවක් තියාගන්න ඕනේ. මේ ධර්මදේශනය සඳහා අපි තියාගන්න මාතෘකාව තමයි සක්කාය දිට්ඨිය ඇතිවෙන හැටි සහ නැතිවෙන හැටි. සක්කාය දිට්ඨිය ඇතිවෙන හැටි සහ නැතිවෙන හැටි. මේ මාතෘකාව යටතේ ධර්මදේශනය පැවැත්වීමේදී මා බලාපොරොත්තු වෙනවා අනුමාතෘකා පහක් යටතේ මේ දේශනය පැවැත්වීමට. අනුමාතෘකා පහම් දැනගනිමු. පළවෙනියෙන්ම මුලින්ම අපි දැනගන්න ඕනේ සක්කාය කියන්නේ මොකද්ද කියලා. සක්කාය කියන්නේ මොකද්ද? ඊළඟට අපි දැනගන්න ඕනේ සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? ඊළඟට සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කොහොමද? ඊළඟට සක්කාය දිට්ඨිය නැති වෙන්නේ කොහොමද? අවසානයේට සක්කාය දිට්ඨිය නැති කිරීමේ ප්‍රතිඵල මොනවද? මේ මාතෘකා පහ යටතේ තමයි අද මේ ධර්මදේශනය පවත්වන්නේ.
අපි මුලින්ම තේරුම් ගනිමු සක්කාය කියන්නේ මොකද්ද? සක්කාය කියද්දී ස කය කියන එකයි. ස කය කියන්නේ තමන්ගේ කය කියන එක. තමන්ගේ කය. කයක් තියනවා කියලා තමන්ගේ කයට තියෙන ඇලීම මගේ කියලා ඇලීමක් ඇති කරගන්නවා මේකට. ඒ ඇලීම තමයි සක්කාය කියලා කියන්නේ. ඒ සක්කාය කියන දෙය මොකද්ද කියලා හරියටම පැහැදිලි කරලා දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේත් රහතන් වහන්සේලාත් විවිධ අවස්ථාවල. වරක් සාරිපුත්ත මහරහතන් වහන්සේ සංයුක්ත නිකායේ ජම්බුකාදක සංයුක්තයේ සක්කාය සූත්‍රයට අනුව භික්ෂූන් වහන්සේලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා, සක්කායෝ සක්කායෝ ආවුසෝ සාරිපුත්ත උච්චති කිත්තාවතානුකෝ ආවුසෝ සක්කායෝති භගවතා උච්චති. මේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස මේ සක්කාය සක්කාය කියලා කියනවා, භාග්‍යවතුන් වහන්සේ සක්කාය කියන එකෙන් මොකද්ද දේශනා කරලා තියෙන්නේ, මොකද්ද සක්කාය කියන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කොහොමද කියලා අහනවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා, පංචයිමේ ආවුසු උපාදානක්ඛන්දා සක්කායෝති වුත්තෝ භගවතා. ආයුෂ්මත්තුනි, බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සක්කාය කියලා දේශනා කරලා තියෙන මේ පංච උපාදානස්කන්ධයයි ඒකම මජ්ඣිම නිකායේ චූල වේදල්ල සූත්‍රයේ ඔබ දන්නවා ධම්මදින්නා කියන මහරහත් මෙහෙණිය. ධම්මදින්නා මහරහත් මෙහෙණිය හමු වීමට ඇගේ ගිහි කාලේ ඒ ස්වාමි පුරුෂයා විසාක යනවා. ගිහිල්ලා විසාක අහනවා, සක්කායෝ සක්කායෝ අයියේ උච්චති කතමාචායේ සක්කායෝති වුත්තෝ භගවතා. මේ ආර්යයන් වහන්ස මේ සක්කාය සක්කාය කියලා කියනවා, භාග්‍යවතුන් වහන්සේ සක්කාය කියන එක මොකද්ද අදහස් කළේ කියලා අහනවා. එතකොට ධම්මදින්නා මහරහත් මෙහෙණිය විසාකට පිළිතුරු දෙනවා, ඉමේ පංචෝපාදානක්ඛන්දා ආවුසෝ විසාක සක්කායෝති වුත්තු භගවතා. ආවුසෝ එවත් විසාක, භාග්‍යවතුන් වහන්සේ සක්කාය කෙනකින් අදහස් කළේ මේ පංච උපාදානස්කන්ධයයි කියලා. මේ රහතන් වහන්සේලා දෙනමක් පැහැදිලි කරනවා සක්කාය කියන්නේ බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කරන්නේ කියලා. ඒකම තමයි අපි බුදුරජාණන් වහන්සේගේ වචනෙන් අහන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ සක්කාය කෙනක පැහැදිලි කරලා සක්කාය කියන්නේ මොකද්ද? සක්කායයන් සක්කාය ඇති වෙන්නේ කොහොමද? සක්කාය නැති වෙන්නේ කොහොමද? සක්කාය නැති කිරීමේ මාර්ගය මොකද්ද කියලා දේශනා කළා. ඒක තමයි අපි අද මේ ධර්ම දේශනාවට මාතෘකා පාඨය වශයෙන් තියාගත්තේ. අපි දැන් ඒ මාතෘකා පාඨය වශයෙන් තියාගත්ත පාඨයේ තේරුම දැනගනිමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරන භික්ෂූන් වහන්සේලාට සක්කායංච භික්ඛවේ දේසිස්සාවි, මහණෙනි මම ඔබලාට සක්කාය කියන්නේ මොකද්ද කියලා දේශනා කරනවා. සක්කාය සමුදයංච සක්කාය ඇති වෙන දේශනා කරනවා. සක්කාය නිරෝධංච සක්කාය නැති වෙන හැටි දේශනා කරනවා. සක්කාය නිරෝධ ගාමිනී පටිපදංච සක්කාය නිරෝධ වෙන ඒ ප්‍රතිපදා මොකද්ද කියලා දේශනා කරනවා කියලා. ඊට පස්සේ දේශනා කරනවා, කතමෝච භික්ඛවේ සක්කායෝ, මහණෙනි සක්කාය කියන්නේ මොකද්ද? පංච උපාදානක්ඛන්ධා තිස්ස වචනීයං. සක්කාය කියන්නේ
පංච උපාදානක්ඛන්දයි. පංච උපාදානක්ඛන්ද මම හිතනවා මේ පින්නතුන් කවුරුත් දන්නවා කියලා. පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය කියන දෙකේ වෙනස. පංචස්කන්ධය කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පහට. මේවා නිකම් ස්කන්ධ විතරයි. මේ ස්කන්ධ තිබුණට කිසිම වැරද්දක් නැහැ, දුකක් නැහැ. රහතන් වහන්සේට මේ පංචස්කන්ධ තියෙනවා, බුදුරජාණන් වහන්සේටත් පංචස්කන්ධ තියෙනවා. ඒ අයට කාටවත් දුකක් නැහැ. එතකොට පංචස්කන්ධයක් තිබුණාට ගැටලුවක් නැහැ, ඒකෙන් දුකක් නැහැ. හැබැයි පංච උපාදානස්කන්ධ අපි කරගෙන තියෙන මේවා උපාදාන කරගෙන තියෙනවා. උපාදාන කරගන්නවා කියන්නේ උප කියන්නේ ළඟ කියන එකයි, එහෙම නැත්නම් ඇතුලේ කියන එකයි. ආදාන කියන්නේ මේ ඇදලා ගන්නවා කියන එකයි, තමන්ගේ කරගන්නවා. එතකොට අපි මේවා මගේ කරගන්නවා. පංච උපාදානස්කන්ධ මගේ කරගන්නවා. ඒක තමයි සක්කාය බවට පත් වෙන්නේ. දැන් සක්කාය ඇති වෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සක්කාය කියන්නේ එහෙනම් පංච උපාදානස්කන්ධයි. මේ පංචස්කන්ධයට ඇලීම මගේ කියලා ගැනීමයි පංච ගැනීමයි සක්කාය කීවේ. සක්කාය සමුදය මොකද්ද කියලා දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ. සක්කාය සමුදය කියලා කියන්නේ ජායං තණ්හා පෝණෝ භවිකා නන්දි රාග සාගතා తත්‍ර తත්‍රාభి නන්දිනි කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. වෙන සක්කාය සමුදය. සක්කාය ඇති වෙන හේතුව මොකද්ද? සක්කාය ඇති වෙන්නේ තණ්හා. ජායං තණ්හා මොන තණ්හාවද? පෝනෝ භවිකා පුනර්භවය ඇති කරලා දෙන තණ්හාවක් තියෙනවා. ඒ තණ්හාව පුනර්භවය ඇති කරලා දෙන තණ්හාව. නන්දි රාග සාගතා, නන්දියත් රාගයත් එකට එකතු වෙලා සතුට සතුට ඇති කරගන්නවා. ඊළාට රාගෙන් යුත් වෙනවා, රාගෙන් රත් වෙනවා, ඇලෙනවා. එතකොට නන්දි රාග සාගතා తత్ర తత్ర అభినందిని ఏ ఏ తంగుల ఎలెనవా ఉనాద ఏ ఏ తంగుల ఎలెనవా కివి ఏ ఏ భవవల ఎలెనవా అతకట తత్ర తత్ర అభినందిని సేయతే దం కామ తన్నా భవ తన్నా విభవ తన్నా కామ తన్నా వశేం భవ తన్నా వశేం విభవ తన్నా వశేం ఎలెనవా ఇహెమ ఎలి ఎలి యన్నే తన్నావ నిసై తన్నావ నిసై ఎహనం සක්කාය ඇතිවීමේ හේතුව තණ්හාවයි. දුක ඇතිවීමත් ඇතිවීමේ හේතුවත් තණ්හාවයි කියලා ඔබ දන්නවා. එතකොට අන්න ඒ දුක ඇතිවෙන හේතුවම තමයි, දුක ඇතිවෙන හේතුවම තමයි සක්කාය ඇතිවීමට හේතුවත් තණ්හාවයි. එහෙනම් මේක නැතිවීමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සක්කාය නැති වෙන්නේ කොහොමද කියලා. සක්කාය නැති වෙන හැටි පෙන්වලා දෙන්නේ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. මේ තණ්හාවෙම අශේෂ ඉතිරි නැතුව අශේෂ විරාග ඒකින් ඉවත් වීම අශේෂ විරාග නිරෝධෝ. නිරෝධය විරාගය නිරෝධය. ඡාගෝ අතහැරීම පටිනිස්සග්ගෝ සම්පූර්ණයෙන්ම නැතිවීම. පටිනිස්සග්ග මුත්තේ මිදීම අනාලයෝ ආලයක් නැතිවීම. එතකොට මේ තණ්හාවම ඉතිරි නැතුව නැතිවීමම තමයි මේ සක්කාය නැති වෙන ක්‍රමයක්. දුක නැති කිරීමමයි සක්කාය නැති කිරීමේ ක්‍රමයක්. ඒ සඳහා මාර්ගය දේශනා කරනවා අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. වෙන මාර්ග දේශනා කරලා නැහැ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙන එකම මාර්ගයයි, ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. සක්කාය නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ මාර්ගයයි. මෙන්න මේ විදිහට තමයි සක්කාය කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕන. අපි ඊළඟට මාතෘකා අනුමාතෘකා වලින් දෙවැනි මාතෘකාවට එමු. සක්කාය දිට්ඨියක් වෙන්නේ කොහොමද? සක්කාය දිට්ඨිය
ඇති වෙන්නේ කොහොමද කියලා. සක්කාය කියලා විතරයි අපි දැනගත්තේ. සක්කාය විතරක් නෙමෙයි අපිට දැනගන්න ඕනේ සක්කාය දිට්ඨියයි. මේ සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය කියන්නේ මේක දෘෂ්ටියක් කරගන්නවා කියන එකයි. මේක දෘෂ්ටියක් කරගන්නවා අපි. දෘෂ්ටියක් කරගන්නවා කියලා කියන්නේ මේක මගේ කියලා විතරක් නෙමෙයි මම කියලා අල්ලා ගන්නවා. මගේ ආත්මයයි කියලා අල්ලා ගන්නවා. එහෙනම් පැති තුනකින් අල්ලනවා. මගේය, මම වෙමි, මගේ ආත්මයයි කියලා අල්ලා ගන්නවා. මේ දෘෂ්ටියක් බවට පත් කරනවා. මේක view එකක් බවට පත් කර ගන්නවා. මේක අපි තදින්ම අල්ලා ගන්නවා. මේ මගේ රූපය, මගේ වේදනාව, මගේ සංඥා, මගේ සංඛාර, මගේ විඥාන කියලා පංචස්කන්ධය තුන අහු වෙනවා. ඊළඟට මේ ඇහැ මගේ, මගේය, මම වෙමි, මගේ ආත්මයයි. මේ විදිහට ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට කියන මේ ආයතන හයටම බැඳෙනවා මගේ කියලා. මම වෙමි, මගේ ආත්මයයි කියලා. මේ විදිහට දෘෂ්ටියක් කරගන්න එක තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කොහොමද කියලා ඊළඟට බලමු. සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කියලා ඇති වෙන්නේ කොහොමද? අනුමාත්‍රකාවලින් තුන්වෙනි මාත්‍රකාව. සක්කාය දිට්ඨිය ඇති වෙන හැටි. දැන් සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ මුලින්ම මිත්‍යා දෘෂ්ටිය තියෙන නිසායි. සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ මිත්‍යා දෘෂ්ටිය නිසායි. සම්මාදිට්ඨිය නැහැ. සම්මාදිට්ඨිය නැතිකම නිසායි සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ. සම්මාදිට්ඨිය නැති නිසා මිත්‍යා දෘෂ්ටිය එනවා. මිත්‍යා දෘෂ්ටිකයාට නැතුව යන්නේ, මුලින්ම නැතුව යන දේ තමයි ශ්‍රද්ධා. ශ්‍රද්ධාව නැති වෙනවා. ශ්‍රද්ධාව නැතුව මේ බුදුදහම ක්‍රියාත්මක කරන්න බෑ. බුදුදහම අනුගමනය කරන්න බෑ. ශ්‍රද්ධාව කියන්නේ අර අමූලික ශ්‍රද්ධාව නෙමෙයි, ආකාරවතී ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. අමූලික ශ්‍රද්ධාව කියලා කියන්නේ කිසිම හරයක් නැති, මේ මුලක් නැති, තේරුමක් නැති ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. ආකාරවතී ශ්‍රද්ධාවයි, ශ්‍රද්ධාවයි, ප්‍රඥාවයි දෙක එකතු වෙලා තියෙන්න ඕනේ. ඒ ශ්‍රද්ධාව නැති වෙනකොට අපිට මොකද්ද වෙන්නේ? ශ්‍රද්ධාව නැති වෙනකොට අපට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මජ්ක්‍ධිම නිකායේ චේතෝ ඛිල සූත්‍රයේ. ශ්‍රද්ධාව නැති වෙනවත් එක්කම අපේ හිතේ ඇනෙනවා උල් පහක්, හිතේ බැඳෙනවා බැමි පහක්. හිතේ ඇනෙන උල් පහ මොනවද? ශ්‍රද්ධාව නැති වෙනකොට සත්තරි, කංකති, විචිකිච්ඡති. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැක ඇති කරගන්නවා, විචිකිච්ඡා ඇති කරගන්නවා. අන්න පළවෙනි උල. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැක ඇති කරගත්තොත්, විචිකිච්ඡා ඇති කරගත්තොත් ඒකම භයානක විපතක්, ලොකු උලක්, හිතේ ඇනිච්ච ලොකුම උලක් ඒක. එතකොට දෙවැනි එක ධම්මේ කංකති විචිකිච්ඡති, ධර්මය කෙරෙහි සැක ඇති කරගන්නවා, විචිකිච්ඡා ඇති කරගන්නවා. තුන සංගේ කංකති විචිකිච්ඡති, සංඝරත්නය කෙරෙහි සැක ඇති කරගන්නවා, විචිකිච්ඡා ඇති කරගන්නවා. හතර සික්ඛාය කංකති විචිකිච්ඡති, ශික්ෂා කෙරෙහි සැක ඇති කරගන්නවා, විචිකිච්ඡා ඇති කරනවා. පහ සබ්‍රක්මචාරීසු කුපිතා, සබ්‍රක්මචාරීන් එකට ජීවත් වෙන, එකට ඉන්න පිරිස එක්ක කුපිත වෙනවා. ඔන්න හිතේ ඇනෙන උල් පහ. ඇයි ඔය උල් පහම ඇලෙන්නේ? ඔය උල් පහම අපේ හිතේ ඇනෙන්නේ ශ්‍රද්ධාව නැති වෙනකොට. ඊළඟට බැඳෙනවා බැමි පහක්. කාමේ අවීත රාගෝ, කාමේ රාගය ඉවත් වෙලා නැහැ. ඊළාට කායේ අවීත රාගෝ අවීත ප්‍රේම, කයට බැඳින බැඳීම. කාමයට බැඳෙනවා, කයට බැඳෙනවා. ඊළාට රූපේ රූපවලට බැඳෙනවා. ඊළඟට හොඳට කාලා, උහේ කාලා බීලා හොඳට නිදා ගන්නවා. හතර
පහ පස්වෙනි බැම්ම මොකක් හරි දිව්‍ය ලෝකයක කොහේ හරි දිව්‍ය ලෝකයක ඉපදෙන්න බ්‍රහ්ම ලෝකයක ඉපදෙන්න පින්දහම් කර කර ඉන්න. ඔන්න බැමි පහ. එතකොට ශ්‍රද්ධාව නැති වෙනකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරන ඔය උල් පහ ඇනෙනවා අපේ හිතේ, ඔය බැමි පහෙන් බැඳෙනවා හිත. ඊට පස්සේ හිත දියුණු කරන්න පුළුවන්ද? අන්න ශ්‍රද්ධාව නැති වෙනකොට වෙනදේ. අපිට ගියවර අපේ ධර්මදේශනයේදී අපි මතක් කළා, පෙන්නලා දුන්නා මේ පින්නතුන්ට උපනිෂා සූත්‍රය. උපනිෂ සූත්‍රයේ පෙන්නලා දෙනවා බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාව නැති වෙනකොට මොනවාද වෙන්නේ කියලා. ශ්‍රද්ධාව ඇති වෙන්නේ දුක නිසා ශ්‍රද්ධාව ඇති වෙනවා කියලා පෙන්නලා දුන්නා. දුක්ඛූප නිසා සද්ධා කියලා. දුක නිසා ශ්‍රද්ධාව ඇති වෙනවා. දැන් ශ්‍රද්ධාව නැති වෙනකොට මොකද්ද වෙන්නේ? ශ්‍රද්ධාව නැති වෙනකොට පාමුජ්ජේ නැති වෙනවා, ප්‍රමෝද භව නැති වෙනවා, ප්‍රමුදිත භව නැති වෙනවා. ප්‍රමුදිත භව නැති වෙනකොට ප්‍රීතිය නැති වෙනවා. ප්‍රීතිය නැති වෙනකොට පස්සද්ධිය නැති වෙනවා. පස්සද්ධිය නැති වෙනකොට සැපය සුඛය නැති වෙනවා. සැපය සුඛය නැති වෙනකොට සමාධිය නැති වෙනවා. සමාධිය නැති වෙනකොට යථාභූත ඥානය නැති වෙනවා. යථාභූත ඥානය නැති වෙනකොට නිබ්බිදාව නැති වෙනවා. නිබ්බිදාව නැති වෙනකොට විරාගය නැති වෙනවා. විරාගය නැති වෙනකොට විමුක්තිය නැති වෙනවා. විමුක්තිය නැති වෙනකොට කයේ ඥානය නැති වෙනවා. මේ ඔක්කොම සැප නැතුව යන්නේ ශ්‍රද්ධාව නැති වෙන නිසායි. ඊළඟට ශ්‍රද්ධාව නැති වෙනවත් එක්කම අංගුත්තර නිකායේ මහානාම සූත්‍රයේදී පෙන්වලා දෙනවා සද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා කියලා කරුණු පහක්. යම් කෙනෙකුට මේ කරුණු පහ තියෙනවා නම් බය වෙන්න ඕනේ නැහැ කියලා දේශනා කළා මහානාමට. බය වෙන්න එපා, මරණයට බය වෙන්න එපා. ඔබ මැරුණත් මේ කුණු කය මෙහි දමයි. මේ ಗುಣ පහ තියෙනවා නම් ඔබ සුගතිගාමි වෙනවා කියලා. හැබැයි ශ්‍රද්ධාව නැති තැන ඒවා වැඩෙන්නේ නැහැ. ඊළාට ශ්‍රද්ධාව නැති තැන සේක බල වැඩෙන්නේ නැහැ. සේක බල කීවේ සද්දා, හිරි, ඔත්තප්ප, විරිය, පඤ්ඤා. ඕවා වැඩෙන්නේ නැහැ ශ්‍රද්ධාව නැත්තම්. ඊළාට ශ්‍රද්ධාව නැත්තම් සද්දා, විරිය, සති, සමාධි, පඤ්ඤා කියන මේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්නේ නැහැ. ඊළාට බල ධර්ම වැඩෙන්නේ නැහැ. එහෙනම් සත්ත බොජ්ජංග වැඩෙයිද? චතුරාර්ය සත්‍ය ධර්ම වැඩෙයිද? ආර්ය අෂ්ටාංගික මාර්ග වැඩෙයිද? ඒ ඔක්කොම නැති වෙනවා ශ්‍රද්ධාව නැතිවත්. මේ විදිහට අපිට ශ්‍රද්ධාව නැති වෙනකොට, මේ ශ්‍රද්ධාව නැති වෙනකොට අපේ සක්කාය දිට්ඨිය තමයි ඇති වෙන්නේ. සක්කාය දිට්ඨිය තමයි ඇති වෙන්නේ. සක්කාය දිට්ඨියෙන් තව තව පුම්බල දෙනවා. අපේ දෘෂ්ටිය වැඩි වෙනවා. ශ්‍රද්ධාව නැහැ අපිට. ඒ විතරක් නෙමෙයි, යෝනිසෝ මනසිකාරය නැති වෙනවා. එතකොට ඇති වෙන්නේ මොකද්ද? අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය ඇති වෙනකොට මොකද වෙන්නේ? හිතාණ්ඩ පටන් ගන්නේ අයෝනිසෝ මනසිකාරයෙන්. එතකොට හිතනවා, එයා අයෝනිසෝ මනසිකාරයෙන් හිතන්නේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන්නේ කාමය ගැන හිත හිත ඉන්නේ. ඊළාට කෙනෙකුට කරදරයක් කරන්නයි හිතන්නේ. ඊළාට ව්‍යාපාදේ තරහක් ඇති කරගෙන විවිධ දේවල් හිත හිත ඉන්නවා ව්‍යාපාදයෙන් යුක්තව. එහෙම හිතනකොට එයාට ඇති වෙනවා සැක 24ක් ඇති වෙනවා. ඒ සැක 24ක් ඇති වෙනවා කියලා කියන්නේ බුද්ධ ආදී 8 තැනට සැක කරන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ කංකති, ධම්මේ කංකති, සංඝේ කංකරත්නේ කරේ සැක ඇති කරනවා. ඊළාට පුබ්බේ කංකති, පෙර භවය ගැන සැක හිතනවා. අපරන්තේ කංකති, ඊළඟ භවය ගැන සැක හිතනවා. උබ්බපරන්තේ කංකති, පෙර භවයත් මතු භවයත් ගැන සැක හිතනවා.
සික්ඛායකංකත සික්ඛා පිළිබඳව ත්‍රිවිධ ශික්ෂාව පිළිබඳව සැක ඇති කර ගන්නවා. සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව පිළිබඳව සැක ඇති කර ගන්නවා. ඊළඟට පටිච්ච සමුප්පාදේසු ධම්මේසු කංකති පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව සැක ඇති කර ගන්නවා. මේ විදිහට සැක ඇති කරනවා. ඇයි? අයෝනිසෝ මනසිකාරය නිසා. ඊළඟට අතීතය පිළිබඳව සැක ඇති කරන පස් ආකාරයකට, අනාගතය පිළිබඳව සැක ඇති කරගන්න පස් ආකාරයකට, වර්තමානය පිළිබඳව සැක ඇති කරගන්නවා හය ආකාරයකින්. මේ විදිහට 24 ආකාරයකින් සැක ඇති කරගන්නවා. සක්කාය දිට්ඨිය නිසා විචිකිච්ඡා කිවේ එකයි. විචිකිච්ඡා සැක ඇති කරගන්නවා. සක්කාය දිට්ඨියේ ඵලය තමයි, සක්කාය දිට්ඨිය ඇති කරගත්ත නිසා ලැබෙන ප්‍රතිඵල තමයි මේ. මේ ඔක්කොම නරක ප්‍රතිඵල. නරක ප්‍රතිඵල ලැබෙන්නේ සක්කාය දිට්ඨිය තියෙනකොට. එතකොට මේ විදිහට අයෝනිසෝ මනසිකාරයෙන් යුක්තව හැසිරෙනවා. අයෝනිසෝ මනසිකාරයෙන් හැසිරෙනකොට අපිට මතකයි ගිය සැරේ ධර්මදේශනයේදී මම පෙන්ලා දුන්න මේ පින්නතුන්ට, නාම රූප පච්චා විඥානං විඥාන පච්චා නාම රූපං කියලා මේ ගැටයක් ගහනවා. ඒ ගැටේ ගහන්නේ සංසාර ගැටය. නාම රූප පච්චා විඥානං විඥාන පච්චා නාම රූපං. මේ නාම රූප සහ විඥාන කියන ගැටය ගැහෙන්න ප්‍රධාන හේතුව තමයි යෝනිසෝ මනසිකාරේ නැතිකම. අපේ නාම කියන කොටසට ආйти වෙනවා වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියන කොටස්. එතකොට මනසිකාර කියන මෙන්න මෙයා මනසිකාර අයෝනිසෝ මනසිකාරයක් තියෙන්නේ. භාවනා කරන එක්කෙනා කරන්නේ මෙයා යෝනිසෝ මනසිකාරයක් කරගන්න එකයි. එහෙම නැත්නම් අයෝනිසෝ මනසිකාරයෙන් මොකද්ද කරන්නේ? පස්සයට බැඳෙනවා, දන්නේ මොකද්ද වෙන්නේ කියලා. ඊළඟට චේතනා පහළ කරනවා, සංඥා ඇති කරගන්නවා, වේදනා ඇති කරනවා. මේ ඔක්කොම අයෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ. ඒ නිසා බැඳෙනවා, සසරට බැඳෙනවා, භවෙන් භවයට මේ චක්‍රේ කැරකි කැරකි යනවා, සංසාරයට යනවා, දිගින් දිගටම බැඳෙනවා සසරට. ඇයි? සක්කාය දිට්ඨිය නිසා. සක්කාය දිට්ඨිය නිසා මේ විදිහට බැඳි බැඳි යනවා සංසාරයට. යන්නේ මෙයා සක්කාය දිට්ඨිය නිසා. ඔය සංයෝජන 10ම බැඳෙනවා. සංයෝජන 10ම බැඳෙනවා. සංයෝජන කියන්නේම ඒ 10ම කරන්නේ අපි සසරට බැඳින එක. මේ විදිහට බැඳින එක්කෙනා, සසරට බැඳෙන එක්කෙනා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා කවුරු වගේද කියලා. මහා වරාහෝව නිවාප පුට්ඨෝ පුන පුනං ගබ්බ මුපේති මන්දු. මේ මෝඩයා බුදුරජාණන් වහන්සේ මන්ද කියන්නේ මෝඩයා. මෝඩකම නිසා, මේ මෝඩකම නිසා හරියට මහා වරාහෝ කියලා කියන්නේ මහා ඌරෙක් වගේ. මහා ඌරෙක් වගේ මේ සසරට බැඳෙන මෝඩයා පුන හොඳට කාලා, නිවාප පුට්ටු කියලා කියන්නේ හොඳට කාලා ආහාර වලින් පුෂ්ටිමත් වෙලා ඉන්න හොඳ මහා ඌරෙක් වගේ මේ මෝඩයා පුනප්පුනං ගබ්බ මුපේති. නැවත නැවතත් ගර්භයකට එනවා, නැවත නැවතත් ඉපදෙනවා. මේ මව්කුසයකට එනවා නැවත නැවතත්. ගබ්බ මේකේ උපජ්ජන්ති. සමහරු ඇවිල්ලා ගැබක උපදිනවා. නිරයම් පාපකම්මිනෝ, පව් කරපු අය නිරයට යනවා. සග්ගං සුගතිනෝ යන්ති, පින්තහම් කරපු අය ස්වර්ගයේ උපදිනවා. හැබැයි ඔය කොහේ ඉපදුනත් සංසාරට බැඳිලා ඉන්නේ. සංසාරේ තමයි ඔය ඔක්කොම ඉන්නේ. කොහේ ගියා? ඒ නිසායි අපි තේරුම් ගන්න ඕනේ, අපි මේ සක්කාය දිට්ඨිය නැති කරන්න ඕනේ. දැන් එහෙනම් අපි බලමු සක්කාය දිට්ඨිය නැති කරන්නේ කොහොමද කියලා. සක්කාය දිට්ඨිය නැතිකරන්න නම් අපි ඇති කරගන්න ඕනේ ඒ නැති වෙච්ච දේවල් තමයි. නැති වෙච්ච දේවල් ඇති කරගන්න ඕනේ. මුලින්ම ඇති කරගන්න ඕනේ එහෙනම් සම්මා දිට්ඨියයි.
සක්කාය දිට්ඨිය නිසා නැතිවෙන ඉස්සරලම නැතිවෙන දේ තමයි සම්මා දිට්ඨිය. මිච්ඡා දිට්ඨිය තමයි ඇති වෙන්නේ යාට. සක්කාය දිට්ඨිය එනකොට සක්කාය දිට්ඨිය තියෙන පුද්ගලයාට සක්කාය දිට්ඨිය ඇති වෙන්නෙම මිච්ඡා දිට්ඨිය නිසායි. ඒ මිච්ඡා දිට්ඨිය නැති කරගෙන සම්මා දිට්ඨියක් ඇති කරගන්න ඕන. සම්මා දිට්ඨිය ඇති කරගන්නකොට S2 ලැබුණා වගේ. මාර්ගය පැහැදිලි, තමන්ගේ දර්ශනය පැහැදිලි, තමන්ට යන්න පාර හොඳට පේනවා. ඒක තමයි මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයට එන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයට එනකොට මුලින්ම සම්මා දිට්ඨි කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දැන ගැනීමයි. ඒ දැන ගැනීම අත්‍යවශ්‍යමයි. එතකොට සම්මා දිට්ඨිය ඇති කරගත්ත පුජ්‍යලයාට, ඇති කරගන්න පුජ්‍යලයාට උපකාර වෙන්නේ කවුද? මුලින්ම අවශ්‍ය කරන දෙයක් තමයි සත්පුරුෂ සංසේවෝ කියන එක. සත්පුරුෂයා ඇසුරු කරන්න ඕනේ. සත්පුරුෂයා කියන්නේ කල්යාණ මිත්‍රයා කියන්නේ මේ සම්බුද්ධ ශාසනයම පිහිටලා තියෙන්නේ කල්යාණ මිත්‍රයා මතයි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. සත්පුරුෂයා මතයි. සත්පුරුෂෝ තමයි අපට උදව් කරන්නේ. මොනාටද සත්පුරුෂෝ උදව් කරන්නේ? ධර්මයට. ධර්මයේ තේරුම් ගන්න උදව් කරන්නේ සත්පුරුෂෝ. වෙන වෙන දේවල් ඔය කණ්ඩ බොණ්ඩ එහෙම යන්න, දැන් මේ කාලේ විශේෂයෙන්ම ඔය එහෙම එක්කර යන්න විවිධ මිත්‍රයෝ ඉන්නවා. විවිධ මිත්‍රයෝ අපිට මේ යෝජනා කරනවා අතෙන්ට යම් මෙතෙන්ට යම් කියලා. මේ කාලේ නිවාඩු දවසක් එනවත් එක්කම යෝජනා කරන්නේ කොහේ හරි එක්කර යන්න. කොහේ හරි ගිහිල්ලා මේ එන්ජොයි කරන්න කියලා, ලයිෆ් එක එන්ජොයි කරන්න කියලා යන්නේ. ඒ කොච්චර එන්ජොයි කරත් ධර්මයට ආවේ නැත්නම් වැඩක් නැහැ. මේ යන විදිහට මේ සමාජය තුළ දවසින් දවස මිනිසාගේ විනාශයයි කිට්ටු වෙන්නේ. ඒ නිසා අපි හොඳට කල්පනා කරලා, ධර්මානුකූලව කල්පනා කරලා අපේ ජීවිතයට ධර්මය සම්බන්ධ කරගන්න ඕනේ. ඒ සඳහා සත්පුරුෂ ඇසුර අත්‍යවශ්‍යම දෙයක්. සත්පුරුෂ සංසේවෝ කියලා දේශනා කරන්නේ ඒකයි. සත්පුරුෂ සංසේවය නිසා තමයි අපට ඊළඟ ප්‍රතිඵලය ලැබෙන්නේ සද්ධම්මස්සවන කියන එක. සද්ධම්මස්සවන කියන්නේ මොකක්ද? සද්ධර්මය හඬ ලැබෙනවා. නිකන් ධර්මය කියලා ධර්මය අහලා හරියන්නේ නැහැ. ධර්මය කියන නමින් අද අධර්මයේ තියෙන ඕන තරම් අධර්මයේ කියන අය ඉන්නවා. අධර්මයේ පෙන්නලා දෙනවා. ගිහි පැවිදි දෙගොල්ලොම ඉන්නවා අධර්මයයි පෙන්නන්නේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම මුතු මැණික් වගේ වටිනාම ධර්මයේ පෙන්නලා දීලා තියෙනවා. නමුත් ඒවා දවසින් දවස යට යනවා. ඇයි? අධර්මයේ ඉස්මතු වෙනවා. ඒ නිසා අපි හොඳ කල්පනාවෙන් සිහියෙන් යුක්තව බුද්ධ වචනය මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. බුද්ධ වචනය මොකද්ද කියලා තේරුම් ගන්න නම් බුද්ධ වචනය කියවන්න ඕනේ. බුද්ධ වචනය අහන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ වචනම අහන්න ඕනේ. බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙන දේවල් අහන්න ඕනේ. ඒවා තියෙන්නේ මුල් සූත්‍ර දේශනාවලයි. ඒ නිසා මේ මුල් සූත්‍ර දේශනා කියවන්න ඕනේ. එතකොට අපි සද්ධර්මයටයි එන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් ධර්මානුකූලව ජීවත් වෙනවා නම් ඒ පුජ්‍යලයා සද්ධම්මා න පරිහායති, සද්ධර්මයෙන් පිරිහෙන්නේ නැහැ කියලා. සද්ධර්මය කියලා දේශනා කරලා තියෙන්නේ මොනවද කියලා බුදුරජාණන් වහන්සේම පැහැදිලි කරනවා. ඒ ශ්‍රී සද්ධර්මය අහන්ඩ ලැබෙන්නේ සත්පුරුෂයා නිසායි. අන්න සත්පුරුෂ සංසේවේ නිසා සද්ධම්ම ශ්‍රවණයට අවස්ථාව ලැබෙනවා. සද්ධර්මයට අවස්ථාව ලැබෙනකොට, සද්ධම්ම ශ්‍රවණයට සද්ධර්මය අහන්න අවස්ථාව ලැබෙනකොට අපි නිකන් එහෙ මෙහෙ ඔහෙ වෙන වෙන දේවල් ගැන කල්පනා කර කර ඔහෙ වෙලාව මරලා දැම්මට ඒ සද්ධර්මය අහනවා කියන්නේ මේ කණෙන් අහලා අනිත් පැත්තේ අනිත් කණෙන් පිටවීමක් විතරයි වෙන්නේ. එහෙම නෙමෙයි. සද්ධර්මය අහන්නේ යෝනිසෝ මනසිකාරයෙන්. හොඳට යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද? යෝනිසෝ කියලා කියන්නේ යෝනි අණුව. යෝනි කියන්නේ මොකද්ද? යෝනි කියන්නේ මුල.
ආරම්භය යම්කිසි දෙයක් ඇති වෙන තැන යම්කිසි දෙයක් ඇති වෙන තැනටයි යෝනි කියලා කියන්නේ. එතකොට මේ ඇති වෙන තැනට මොකක් හරි දෙයක් ඇතිවීම දකින්න ඕන. ඒ සඳහා යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ ඒ එතෙන්ට හිත යොමු කරන්න ඕන. මේකේ මුල හොයන්න ඕන. මේකේ හේතු හොයන්න ඕන. අන්නේ හේතු හොයන මනසිකාරයට තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. අපේ සූත්‍ර දේශනාවල තියෙන ධාතුසෝ කියලා, ධාතුසෝ කියන්නේ ධාතු අණුව බලනවා කියන එකයි. ආයතනසෝ ආයතන අණුව බලනවා. එහෙනම් යෝනිසෝ යෝනි අණුව බලනවා. එහෙනම් ධාතුසෝ කියවේ ධාතු අණුව බලනවා. යෝනිසෝ කියන්නේ යෝනි අණුව බලනවා. එහෙම බලමින් මේකේ දැන් මේ කියන කතාවේ හේතුව මොකද්ද? මේකේ තියෙන හේතුව මොකද්ද කියලා හේතු හොයනවා. හේතු හොය හොයම මේක තේරුම් ගන්නවා. බුදු දහම කියන්නේම හේතුඵල ධර්මයක්නේ. අන්න ඒ හේතු හොයනද හොඳ මානසිකාරය පවත්ව පවත්ව, හොඳට මානසිකාර පවත්ව පවත්ව ධර්මය අහන්න ඕන. සද්ධර්මය අහන්න ඕන. සද්ධම්මස්සවනේ. එතකොට සත්පුරුෂ සංසේවෝ සද්ධම්මස්සවනේ යෝනිසෝ මානසිකාර. ඒ අනුව ධම්මානු ධම්ම පටිපත්ති කියන දේ ඇති කරගන්නවා. ධම්මානු ධම්ම පටිපත්ති කියලා කියන්නේ ධර්මයට අනුව ප්‍රතිපත්ති ඒ යෙදෙනවා. ධර්මයට අනුව ධර්මානුකූලව ජීවිතය ගත කරනවා කියන එක. මෙන්න මේවා අවශ්‍යයි. මේවා තියෙනකොට ශ්‍රද්ධාව ඇති වෙනවා. ධර්මය අහනකොට ශ්‍රද්ධාව ඇති වෙනවා. ධර්මය හොයනකොට තව තවත් හොයනකොට ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒ ශ්‍රද්ධාව ඇති වෙනකොට ඒ ශ්‍රද්ධාවම බුද්ධේ අවිච්ඡප්පසාදයක් බවට පත් කරගන්න පුළුවන්. බුද්ධේ අවිච්ඡප්පසාද කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාවක් ඇති කරගන්න පුළුවන්. ධම්මේ අවිච්ඡප්පසාද ධර්මයේ කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාවක් ඇති කරගන්න පුළුවන්. සංඝේ අවිච්ඡප්පසාද සංඝය කෙරෙහි අචල ශ්‍රද්ධාවක් නොසැලෙන ශ්‍රද්ධාවක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම අරියකාන්ත සීලය ඇති කර ගන්න පුළුවන්. අරියකාන්ත සීලය කියලා කියන්නේ පංචශීලයමයි. පංචශීලය අට ආකාරයකින් සුපිරිසුදු වුණාම තමයි ආර්යකාන්ත සීලයක් බවට පත් වෙන්නේ. මේ මොනවාද? සෝවාන් වීමට අවශ්‍ය කරන ගුණ ඔය කිව්වේ. ඔය ගුණ තියෙන්න ඕනේ සෝවාන් පුජ්‍යලයක් වෙන්න. ඔය ගුණ තියෙන එක්කෙනාට තමයි සෝවාන් පුජ්‍යලය කියලා කියන්නේ. සෝවාන් පුජ්‍යලය කියන්නේ මුලින්ම මේ සක්කාය දිට්ඨිය නැති කරපු එක්කෙනාටයි. සක්කාය දිට්ඨිය නැති කරන්නේ නැතුව කිසිම කෙනෙකුට සෝවාන් තත්වයට පත් වෙන්න බෑ. සෝතේට වැටෙන්න බෑ. සෝත ආපත්‍ති වෙන්නේ නැහැ. සෝතේට පැමිණෙන්නේ නැහැ. එහෙනම් සක්කාය දිට්ඨිය නැති කරන්න ඕනේ. ඒ විදිහට සෝතාපන්න වීමට නම් මෙහෙම සෝතාපන්න වීමට සක්කාය දිට්ඨිය නැති කිරීමේදී මොනවාද අපිට කරන්න තියෙන්නේ? සමත විපස්සනා එකට යන්න ඕනේ. සමත එක පැත්තක විපස්සනා එක පැත්තක කරලා කවදාවත් හරියන්නේ නැහැ. එහෙම තමයි උගද්දනේ පුරුදු වෙලා තියෙන්නේ. සමතේ විතරක් වඩලා හරියන්නේ නැහැ. සමතෝච විපස්සනාච මේ දෙක එකට යන්න ඕනේ. සමත විපස්සනා බුදුරජාණන් වහන්සේගේ භාවනා ශිල්පීය ක්‍රමය කියලා කියන්නේ සමත විපස්සනා යුගනද්යයි. මේ දෙක එකට යන ගමනක් වෙන්න ඕන. සමතෙන් තමයි ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ මේ පංචස්කන්ධේ මේ ආයතන හයේ. සක්කාය දිට්ඨිය නැති කරන්න තියෙන්නේ මේ පංචස්කන්ධේ සහ ආයතන හයේ. මේ පංචස්කන්ධයට අපි ඇලෙනවා 55 ආකාරයකින්. 55 ආකාරයකින් ඇලෙනවා. ඒ කියන්නේ රූපයෙන් 11 තැනක ඇලෙනවා. වේදනාවෙන් 11 තැනක, සංඥාවෙන් 11 තැනක, සංඛාර වලින් 11 තැනක, විඥානේ එකක 11 ගාන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධේ. මේ පංචස්කන්ධේ 11 තැන කැලෙනවා කිව්වේ අපි එකක් අරගෙන බලමුකෝ. රූපය. රූපේ ඇලෙනවා අතීත වශයෙන්
අනාගත වශයෙන් වර්තමාන වශයෙන් ඊළඟට අභ්‍යන්තර වශයෙන් බාහිර වශයෙන් රළු වශයෙන් මුදු වශයෙන් මුදු වශයෙන් ඊළඟට උසස් වශයෙන් පහත් වශයෙන් දුර වශයෙන් ළඟ වශයෙන් මේ විදිහට රූපයට ඇලෙනවා 11 ආකාරයෙන් 11 තැනක වේදනාවෙත් එමය සංඥාවෙත් එමය සංඛාරවල විඥාන එතකොට ඔය විදියට ඇලීම තමයි සක්කාය දිට්ඨිය වෙන්නේ. දැන් එහෙනම් ඔය තැන් වලින් නිදහස් වෙන්න ඕන. ඔය තැන් වලින් නිදහස් වෙන්න බෑ සමාධිය නැත්තම්. සමථය නැත්තම්. ඔය තැන් වලින් නිදහස් වෙන්න බෑ මේක දැක්කේ නැත්තම්. දැනගත්තේ නැත්තම් දැකගත්තේ නැත්තම් බෑ. දැනගන්නකම් සමාධිය ඕන. දැකගන්න නම් විපස්සනා ඕන. සෙනා සමත විපස්සනා දෙකෙන් තමයි මේ සක්කාය දිට්ඨිය නැති කර ගන්න පුළුවන් වෙන්නේ. ඒ සක්කාය දිට්ඨිය නැති කර ගන්න නම් සමත විපස්සනා දෙක පුහුණු කරන්න ඕන. ඒක තමයි භාවනාව කියන්නේ. ඒ භාවනාව වඩනකොට සක්කාය දිට්ඨිය නැති වෙනවා. සක්කාය දිට්ඨිය නැති වෙනකොට විචිකිච්ඡා නැති වෙනවා. සක්කාය දිට්ඨිය තියෙනකොට වෙන්නේ විචිකිච්ඡා ඇතිවීම. විචිකිච්ඡාව ඇති වෙනකොට සීලබ්බත පරාමාස වලට යනවා. විචිකිච්ඡාවෙන් හිතන මොකක්ද මේ මම ඊළඟට කොහේ යයිද දන්නේ. මම මේ ලෝකේ ඉන්නවද? මම ගිය ආත්මයක් තිබුණාද? ඉහත ලබන ආත්මයක් තියෙනවද? මේ විදිහට සැක හිත හිත ඉන්නකොට හිතනවා මට මොනවා වෙයිද දන්නේ නැහැ කියලා. එතකොට ඔන්න කල්පනා කරනවා පින්දහම් කරන්න ඕනේ කියලා. පින්දහම් කරන්න ඕනේ කියලා ඊට පස්සේ මොනවා හරි කරනවා. ඒ කරන් දේවල් අවසානට බලද්දී නිකන් සීලබ්බත පරාමාස ටික සීල වෘතවල විවිධ වෘතවලට කොටු වෙලා ඉන්නවා. සීලබ්බත පරාමාස වලට ඒ අනුව තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුනකින් බැඳෙන්නේ. ඒ තුනෙන් බැඳුනාම අපි අනිත්‍යවටත් එහෙම යනවා. 10ටම යනවා. ඒ 10ම සංයෝජන 10ම බැඳෙනවා. දැන් එහෙනම් සක්කාය දිට්ඨිය නැති කිරීමේදී මේවා තේරුම් අරගෙන එකින් එක තේරුම් අරගෙන මේවා බැඳෙන බැමි බැඳෙන්න තියෙන්නම මේ පංචස්කන්ධයටයි ආයතන 6ටයි. මෙතනමයි අපිට මේ වැඩ කොටස කරන්න තියෙන්නේ. කම්මဋාණ කියන්නේ ඒකයි. කම්මဋාණ කියලා කියන්නේ කර්මස්ථානය කියලා කියන්නේ මේ පංචස්කන්ධයයි. කර්මස්ථානේ වෙන්න ඕනේ පංචස්කන්ධයයි. ආයතන 6යි. මේවා ගැනම බලන්න ඕනේ. මේ ගැනම බල මේවට තියෙන ආශාව බැඳිලා තියෙන එක තැනකට අපි බැඳෙනවා හය ආකාරයකින්. එක තැනකට හය ආකාරයකින් බැඳෙන්නේ. කොහොමද බැඳෙන්නේ? මේක මගේ මම වෙමි මගේ ආත්මයයි. මේක නිත්‍යයි. මේක සැපයි. මේ මගේ ආත්මයයි. මේ විදිහට බැලනවා. ඉතින් මේක දකින්න ඕනේ අපි. මේක මගේ නෙමෙයි. මම නෙමෙයි. මගේ ආත්මය නෙමෙයි. මේක අනිත්‍යයි. මේක දුකයි. අනාත්මයි. මේ විදිහට දකින්න ඕනේ. එහෙම පංචස්කන්ධයටත් ආයතන 6ටත් එහෙම ඒ වගේ බල මේවා තියෙන ඇලීම අඩු කර ගැනීමයි අවශ්‍ය වෙන්නේ. ඇලීම නැති කර ගැනීමයි අවශ්‍ය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ කාරණේ ඉතාම ලස්සනට දේශනා කරලා තියෙනවා මජ්ක්‍ධිම නිකායේ චචක්ක සූත්‍රේ. චචක්ක සූත්‍රේ පැහැදිලි කරනවා සක්කාය ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියලා. මේ ඉන්ද්‍රිය හයෙන් ඇහැ ගත්තොත් ඇහැ රූප විඥානේ ස්පර්ශය වේදනාව තණ්හාව. එතකොට ඇහි අවස්ථා 6ක බැඳෙනවා. කනේ අවස්ථා 6ක බැඳෙනවා. නාසයේ අවස්ථා 6ක බැඳෙනවා. දිවේ අවස්ථා 6ක බැඳෙනවා. කයේ අවස්ථා 6ක බැඳෙනවා. මනසේ අවස්ථා 6ක බැඳෙනවා. මේ විදිහට බැඳීම තමයි චචක්ක කිව්වේ. චචක්ක කියලා කියන්නේ 6 ඒවා 6ක්. අභ්‍යන්තර ආයතන 6යි, බාහිර ආයතන 6යි,
විඤ්ඤාණ හයයි, ස්පර්ශ හයයි, වේදනා හයයි, තණ්හා හයයි. මේ බැඳීම තියෙන තාක් අපි සක්කාය දිට්ඨියේ තමයි ඉන්නේ. දැන් සක්කාය දිට්ඨිය නැති කරනකොට එහෙනම් කරන්න තියෙන්නේ මේ තියෙන දේවල්, මේ ස්ථානවල තියෙන ඇලීම බැඳීම නැති කරන්න ඕන. ඒ වගේමයි මේ පංචස්කන්ධයට බැඳෙන එක. අපි පංචස්කන්ධයට බැඳෙනවා, මේ මගේ රූපයයි කියලා බැඳෙනවා. රූපං අත්තතෝ සමනුපස්සති. මේ රූපය මගේ ආත්මයයි කියලා ආත්මයත් එක්ක සංසන්දනය කරලා බලලා රූපං අත්තතෝ සමනුපස්සති. රූපය ආත්මයයි කියලා හිතනවා. රූපස්මින් වා රූපවන්තං වා අත්තානං. මේ රූපය හැදිලා තියෙන්නේ ආත්මයෙන් කියලා. ඊළඟට අත්තනිවා රූපං, රූපය තියෙන්නේ ආත්මය කියලා. රූපස්මින් වාත්තානං, ආත්මය තියෙන රූපය කියලා. මේ විදිහට හතර ආකාරකින් බැඳෙනවා පංචස්කන්ධයට. එතකොට 20 ආකාරයක් වෙනවා. බැඳීම තමයි ගැට කියන්නේ මේවා තමයි. අන්තෝ ජටා බහි ජටා කියේ මේ ගැට තමයි. මේ ගැට ලියා ගන්න එක තමයි සක්කාය දිට්ඨිය නැති වෙනකොට වෙන්නේ. ඉතින් ඒ සක්කාය දිට්ඨිය නැති කිරීමට තමයි අපි උත්සාහවත් වෙන්න ඕන. සක්කාය දිට්ඨිය නැති කරපුවාම අපට ලැබෙන ප්‍රතිඵල මොනවාද? අපි අවසාන මාතෘකාව, අනු මාතෘකාවලින් පස්වෙනි මාතෘකාව. සක්කාය දිට්ඨිය නැති කරනකොට අපට ලැබෙන ප්‍රතිඵල මොනවාද? සක්කාය දිට්ඨිය නැති කරන්න තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනා කළේ. එක දවසක් දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, සත්‍යා විය ඕ මට්ටෝ දෛහ මානේව මත්තකේ කාම රාග පහනාය සතෝ භික්ඛු පරිබ්බජි. සත්‍යා විය ඕ මට්ටෝ, හරියට හිසට යම්කිසි කෙනෙක් ආයුධයකින් කඩුවක් වගේ මොකක් හරි ආයුධයකින් ගැහුවා වගේ, හිසට කවුරු හරි කෙටුවොත්, ආයුධයෙන් කෙටුවොත් ඊට පස්සේ එයාට වෙන වැඩ කර කර ඉන්න වෙලාවක් නැහැනේ. එයාට කරන්න තියෙන්නේ නම් මේක හොඳ කරගන්න, මේ සනීප කරගන්න උත්සාහවත් වීමනේ. අන්න සත්‍යාවියව මට්ටු දෛහමානේ මට්ටු කියව නැත්තම් හිස ගිනි ගත්තා වගේ. හිස ගිනි ගත්තට පස්සේ ආයෙ වෙන වෙන වැඩ වලට යොදන්න කාලයක් නැහැ. හිස ගිනි ගත්තෙක් ඒ ගිනි නිවන්න උත්සාහවත් වෙනවා වගේ. කාම රාග පහනාය, කාම රාගය නැතිකරන්ඩ භික්ෂුව කියලා කියන්නේ මේ භාවනා නියෝගී පුජ්‍යලයා. භික්ඛු සතු සිහියෙන් යුක්තව පරිබ්‍රජේ, සිහියෙන් යුක්තව කටයුතු කරන්න කියලා. එතකොට භික්ෂුව හිසට ආයුධකින් ගහපු කෙනෙක් ඒ හිස සනීප කරගන්න උත්සාහවත් වෙනවා වගේ. එමත්තන් හිස ගිනි ගත්තට පස්සේ ඒ ගිනි නිවන්න උත්සාහ කරනවා වගේ ඉතාමත්ම ඉක්මනින්, හැකී ඉක්මනින් ඒ කටයුත්ත නිරන්තරයෙන්ද කියවා මොකද්ද නිරත වෙන්න ඕනේ කටයුත්ත මොකද්ද? සතෝ භික්ඛු පරිබ්බජේ, සිහියෙන් යුක්තව කටයුතු කරන්න කිව්වා. සිහියෙන් යුක්තව කටයුතු කරනවා කියන්නේ සතිපට්ඨාන ඇති කරගන්න කිව්වා. සතර සතිපට්ඨානයමයි. සතිපට්ඨාන ඇති කරගත්තාම එයාට ඇති වෙනවා සති එක්කම තමයි සම්පජඤ්ඤය එන්නේ. සතිත් එක්කම තමයි පඤ්ඤා එන්නේ. එහෙනම් සතිය එක්කම ප්‍රඥාව ඇති වෙනවා. සති සම්පජඤ්ඤ පඤ්ඤා මේ ගුණ ධර්ම වැඩෙනවා. ඒ පුජ්‍යලයාට නිර්වාණ ධර්ම අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. හැබැයි දේවතාවා කියන්නේ වෙන කතාවක්. දේවතාවා කියන්නේ කාම රාග පහනාය, කාම රාගය නැතිකරන්න උත්සාහ කරපත් වෙන්න කිව්වා සතියෙන් යුක්තව. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කාමරාගය නැති කරලා හරියන්නේ නැහැ. කාමරාගය නැති කළාට හරියන්නේ නැහැ. මොකද්ද කරන්න තියෙන්නේ? සත්‍යාවිය ඕමට්ටෝ දෛහ මානේව මත්තකේ සක්කාය දිට්ටි පහනාය සතෝ භික්ඛු පරිබ්බජේ. මේ භික්ෂුව උත්සාහවත් වෙන්න ඕනේ. සතියෙන් යුක්තව කටයුතු කරන්න ඕනේ වෙන්නේ සක්කාය දිට්ඨිය නැති කරන්නයි.
සක්කාය දිට්ඨිය නැති කරනවත් එක්කම එහෙනම් අපට ලැබෙන ප්‍රතිඵලය තමයි විචිකිච්ඡා නැතු යනවා. විචිකිච්ඡා නැතු යනවා, සැක නැතු යනවා. මේ ධර්මයේ කෙරෙහි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැක නැහැ. ධර්මයේ කෙරෙහි සැක නැහැ. සංඝයා කෙරෙහි සැකක් නැහැ. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති වෙනවා. සක්කාය දිට්ඨිය නැති වෙනවත් එක්ක විචිකිච්ඡා නැහැ. විචිකිච්ඡා නැත්තම් ඊළඟට මොකද වෙන්නේ? සීලබ්බත පරාමාසත් නැහැ. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන කඩන එක තමයි අමාරුම වැඩේ. ඒ තුන කඩාගත් එක්කෙනාට තමයි සෝවාන් තත්වයට පත්වුණු පුජ්‍යලයා කියලා කියන්නේ. ඒ සෝවාන් තත්වයට පත්වනවත් එක්කම ඒ ධර්ම කරුණු තුනක්, සංයෝජන තුනක් කඩනවත් එක්කම මේ සම්බුද්ධ ශාසනයේ අත්‍යවශ්‍යම දැනගත යුතු ධර්ම කරුණු තුනක් සම්පූර්ණ වෙනවා එයාට. අත්‍යවශ්‍යම දැනගත යුතු ධර්ම කරුණු තුනක් තියෙනවා. ඒ ධර්ම කරුණු තුනද හරියට දන්න එක්කෙනා ධර්මයේ දන්න කෙනෙක්. ධර්මයේ ඒවා ප්‍රගුණ කරන එක්කෙනා ධර්මයේ දකින කෙනෙක්. මොනවාද ඒ ධර්ම කරුණු තුන? චතුරාර්ය සත්‍ය දැනගන්න ඕන. පටිච්ච සමුප්පාදය දැනගන්න ඕන. ත්‍රිලක්ෂණය දැනගන්න ඕන. මේ ධර්ම කරුණු තුන අවබෝධ වෙනවා දකිනවා යා. නිකන් දන්නවා විතරක් නෙමෙයි දකින කෙනෙක් බවට පත් වෙනවා, සෝවාන් තත්වයට පත් වෙන එක්කෙනාට. එතකොට චතුරාර්ය සත්‍ය දන්නවා දකිනවා යා. ඊළාට පටිච්ච සමුප්පාදය දන්නවා දකිනවා. ත්‍රිලක්ෂණය දන්නවා දකිනවා. ඒ තත්වයට පත් වෙන්න පුළුවන්කම තියෙන්නේ සක්කාය දිට්ඨිය නැති කිරීමේ ප්‍රතිඵලයේ විදිහටයි. ඒ සක්කාය දිට්ඨිය ඒ විදිහට නැති කරනකොට එහෙමනම් සීලබ්බත පරාමාස, කාමරාග, පටිග ඒවා කාමරාග පටිග දෙකත් අඩු වෙනවා. සෝවාන් තත්වයට පත් වෙච්ච පුජ්‍යලයා තවදුරටත් ඒ භාවනාව ඒ විදිහට කරගෙන යනකොට පටිග කාමරාග පටිග දෙක අඩු වෙනවා. අඩු වෙනකොට එයා සකදාගාමි තත්වයට පත් වෙනවා. සක්කාය දිට්ඨිය නැති කරගන්න පුජ්‍යලයාට ඒ පහම පළවෙනි ඒ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග පටිග කියන පෝරම්භාගිය සංයෝජන පහම නැති කරලා නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් මජ්ක්‍ධිම නිකායේ අට්ඨක නාගර සූත්‍රය, මජ්ක්‍ධිම නිකායේ මහා මාළුන්ක සූත්‍රය වැනි සූත්‍ර දේශනාවල පැහැදිලිවම දේශනා කරනවා. ප්‍රථම ධානයට පත් වෙලා ප්‍රථම ධානයේදී මේ පංචෝරම්භාගය නැති කරලා නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට අනාගාමී වෙන්න පුළුවන් කියලා. අනාගාමී වෙලා සුද්ධාවාසවල ඉපදෙන්න පුළුවන් කියලා. පළවෙනි ධානයෙන් ඊළාට දේශනා කරනවා දෙවෙනි ධානයෙන් පුළුවන් කියලා. තුන්වෙනි ධානයෙන් පුළුවන්. හතරවෙනි ධානයෙන් පුළුවන්. ඊළාට දේශනා කරනවා ආකාසානං ඡායතනෙන් පුළුවන්. විඥානං ඡායතනෙන් පුළුවන්. ආකින්චඤ්ඤායතනෙන් පුළුවන්. රහත් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න. එහෙම නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න බැරි වුණොත් එයාට අනාගාමී වෙලා සුද්ධාවාසවල ඉපදෙන්න පුළුවන් කියලා දේශනා කරනවා. ඊළඟට අට්ඨක නාගර සූත්‍රය තවදුරටත් පැහැදිලි කරනවා මෙත්තා මෛත්‍රී භාවනාවෙන් කරන්න පුළුවන්, කරුණා භාවනාවෙන් කරන්න පුළුවන්, මුදිතා භාවනාවෙන් කරන්න පුළුවන්, උපේක්ඛා භාවනාවෙන් කරන්න පුළුවන්. මේ විදිහට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. මේ සියලු ප්‍රතිඵල ලැබෙන්නේ හොඳ ප්‍රතිඵලවත් මේ සියල්ල ලැබෙන්නේ සක්කාය දිට්ඨිය නැති කිරීමේ ප්‍රතිඵල වශයෙන්. ඒ විතරක් නෙමේ, සක්කාය දිට්ඨිය නැති කරපු පුද්ගලයාට මේ පංච ඕරම්භාගිය ධර්ම නැති කරගන්නවත් සමගම උද්දම්භාගිය සංයෝජන නැති කරගන්නත් පුළුවන්. උද්දම්භාගිය සංයෝජන කියන්නේ මොනවද? රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා කියන ඒවා. රූප රාග කියන්නේ මොනවද? රූප රාග කියලා කියන්නේ රූප ලෝක
ඉපදෙන්ඩ ඇති කරගන්න ආසාව. රූපරාග කියන්නේ තේරුම් ගන්න ඕනේ, රූපරාග කියන්නේ රූපයක්, රූප ලෝක තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ භව එමෙත්තන් ලෝක තුනයි කතා කරලා තියෙන, භව තුනක් ගැනයි කතා කරන්නේ. වෙන වෙන භව ගැන කතා කරන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. භව තුනයි තියෙන්නේ, කාම භව, රූප භව, අරූප භව කියලා භව තුනක් ගැන කතා කරනවා. එතකොට රූප භවයේ ඉපදෙන්න ඇති කරගන්න ආසාවට තමයි මේ රූප රාගයක් කියන්නේ. ඊළාට අරූප රාග කියලා කියන්නේ අරූප භවවල ඉපදෙන්න ඇති කරගන්න ආසාවට අරූප භව. ඊළාට මාන, මාන කියන්නේ අස්මිමානය. අස්මිමානය කියන්නේ මම වෙමි කියලා හිතාගෙන ඉන්නවා. ඒ මේ බලන්ඩ ආන අනාගාමි වෙච්ච එක්කෙනාටත් මාන්නේ තියෙනවා. මාන්නේ කියලා කියන්නේ එතන අස්මිමාන්නේ. අස්මිමානය මම වෙමි කියන එක, අහංකාරය කියන එක. අහංකාරේ මම වෙමි කියන ඒ හැඟීම තියෙනවා. එතකොට ඒක නැති කරන්න පුළුවන්. එතකොට රූප රාග නැති කරනවා, අරූප රාග නැති කරනවා, මාන නැති කරනවා. ඊළාට උද්ධච්ච. උද්ධච්ච කියලා කියන්නේ මෙතන මේ අර පංච නීවරණවල තියෙන උද්ධච්ච නෙමෙයි. මෙතන තියෙන උද්ධච්චය ඒ හිත විසිරුණු බවක් නෙමෙයි. මෙතන තියෙන හිත විසිරණ කතාවක් නෙමෙයි. මෙතන තියෙන උද්ධච්චය කියන්නේ ධම්ම උද්ධච්චයක් මෙතන තියෙන. මොකද්ද? ධර්මය අවබෝධ කරගන්න මෙයාට අවශ්‍ය කරන අර හැඟීම නිසා, ධර්මය අවබෝධ කරගන්න තියෙන ඕනෑකම උනන්දු නිසා ඇතිවෙන උද්‍යෝගිමත් බවයි මෙතන උද්ධච්ච කියලා කියන්නේ. ඊළඟට අවසාන සංයෝජනේ තමයි අවිජ්ජා. අවිජ්ජා බැඳිලා තියෙන්නේ, මතකයි මේ පෙන්නතුන්ට ගියසරේ ධර්මදේශනයේදී පෙන්වලා දුන්නා, අවිජ්ජා බැඳිලා තියෙන්නේ, ගැට ගැහිලා තියෙන්නේ ආශව ධර්ම එකයි. ආශව තියෙන තාක් අවිජ්ජා තියෙනවා, අවිජ්ජා තියෙන තාක් ආශව තියෙනවා. එහෙනම් මොකද්ද වෙන්නේ? ආශව නැති වෙනවා. ආශව කීයක් තියෙනවද? ආශව තුනයි. කාමාශව, භවආශව, අවිජ්ජාශව කියන ආශව තුනයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ඒ ආශව තුන නැති කරපු එකනට තමයි කීනාශව කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ චචක්ක සූත්‍රයේ අවසානයේ දේශනා කරනවා, ඒවම් පස්සං භික්ඛවේ සුතවා ආර්ය ශාවකෝ, මානෙනි මේ විදියට මේ ධර්මයේ දකින ශ්‍රුතවත් වූ ආර්ය ශ්‍රාවකයා, ධර්මයේ අහන ධර්මයේ දකින මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා, චක්කුස්මින් පේ නිබ්බින්දති, ඇහි නිබ්බිදාව ඇති කරගන්නවා. රූපේසුපේ නිබ්බින්දති, රූපවල නිබ්බිදාව ඇති කරගන්නවා. නිබ්බිදාව කියන්නේ කලකිරීම ඇති කරනවා. කලකිරීම කියන්නේ ධර්මය අවබෝධයෙන් ඇති කරගන්න කලකිරීම. මේක හර සුන්දයක් කියලා, මේක ගණ්ඩ දෙයක් නෑ කියලා හිතන ඒ සිතීමයි අවබෝධයෙන් ඇති කරගන්නවා කලකිරීම. ඇහි කලකිරීම ඇති කරගන්නවා. රූපවල කලකිරීම ඇති කරගන්නවා. රූපේසුපේ නිබ්බින්දති, චක්කු විඤ්ඤාණේ පිස් නිබ්බින්දති, චක්කු විඤ්ඤාණේ කලකිරෙනවා. චක්කු සම්පස්සේපේ නිබ්බින්දති, චක්කු ස්පර්ශේ නිබ්බිදාව ඇති කරගන්නවා, කලකිරීම ඇති කරගන්නවා. ඊළඟට වේදනාපේ නිබ්බින්දති, වේදනාවේ කලකිරීම ඇති කරනවා, චක්කු වේදනා. ඊළඟට තණ්හාපේ නිබ්බින්දති, තණ්හාවේ නිබ්බිදාව ඇති කරගන්නවා. මේ ආකාරයෙන් මේ ආයතන ඇහස, ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන හයේම මේ කොටස් එකක හය ගානේ 36 පොළේම නිබ්බිදාව ඇති කර ගන්නවා. ඔය 36 පොළට හොඳට මතක තියාගන්න, 36 පොළට ඇලෙනවා 108 ආකාරයකින්. එකකට ඇලෙනවා මගේය, මම වෙමි, මගේ ආත්මයයි කියලා. අපි සක්කාය දිට්ඨිය නැති වෙනකොට මේවට තියෙන ඇලීම නැතිව යනවා. 108 ආකාරයකට ඇලෙනවා. මේ පින්නතුන් අහලා තියෙනවා 108 වාරක් මතුරන්න ඕනේ කියලා. 108 වාරක් මතුරනවා. ඔය අර නවගුණ වල දීලා තියෙන 108 වාරක්, 108ක්
ඇට 108ක් දීලා තියෙන්නේ. ඕකට තමයි වතුරන්න තියෙන්නේ ඕකයි. ඔය මන්තර මැතුරුවාට වැඩක් නැහැ. මන්තර 108 වරක් මතුරන එක නෙමෙයි, මේ මන්තරේ හරියට 108 වර මතුරනවා නම් මේ මන්තරේ වතුරා ගන්න පුළුවන් නම් සක්කාය දිට්ඨිය නැති කර ගන්න පුළුවන්. ඒකයි අවශ්‍ය වෙන්නේ පින්නතුනේ. ඉතින් මේ විදිහට මේ හැම තැනකම නිබ්බිදාව ඇති කර ගන්නවා. නිබ්බින්දං මොකද වෙන්නේ? විරජ්ජති, රජ්ජති ඇලෙනවා, විරජ්ජති ඇලෙන්නේ නැහැ. නිබ්බිදං විරජ්ජති, විරාගා විරාගා රාගේ නැති වෙනකොට විමුච්ඡති මිදෙනවා. විමුත්තස්මෙන් විමුත්ත මිති ඥානං හෝති, විමුක්තියට පත් වෙනකොට විමුක්ත වුණා කියලා තේරෙනවා. මොකද්ද විමුක්තිය? මමද? මම මිදෙනවා කියන කතාවක් නැහැ. විමුක්තියට පත් වෙන්න මොකද්ද? චිත්තං මේ විමුක්තති, මගේ සිත මිදුණා. සිතයි මිදෙන්නේ. විමුක්තස්මෙන් විමුක්ත මිති ඥානං හෝති. තේරෙනවා, දැනෙනවා, අවබෝධ වෙනවා. ඒ පුජ්‍යලයාට කීනා ජාති, මින් පස්සේ මම ඉපදෙන්නේ නෑ. උසිතම් බ්‍රහ්මචරියං, මම බ්‍රහ්මචර්යාවේ හැසුරුණා, මේ සම්බුද්ධ ශාසනයේ හැසුරුණා, ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ කළා. උසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං, කළ යුතු දේ කළා. නාපරං ඉත්තත්තායාති පජානාති, නැවත මේ භවයට එන්නේ නැහැ කියලා අවබෝධ වෙනවා ඒ රහතන් වහන්සේ. ඒ අරහත් ත්වයට පත්වීමට අපටත් හැකියාව තියෙනවා. මේ සම්බුද්ධ ශාසනයේ කටයුතු කරන හැම කෙනෙකුටම අරහත් ත්වයට පත්වෙන්න පුළුවන් කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ බුද්ධත්වයට පත්වෙන්න පුළුවන්, එතන ගිහි පැවිදි ભેදයක්, ස්ත්‍රී පුරුෂ ભેදයක් එහෙම කිසිම ભેදයක් නැහැ. උත්සාහයෙන්, ප්‍රඥාවෙන්, ධර්මානුකූලව ජීවත් වෙමින් මේ කටයුතු කරනවා නම් අපිට ඒ තත්ත්වයන් වලට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ අරහත් තත්ත්වයට පත් වීමට තමයි අපි උත්සාහවත් වෙන්න ඕනේ. ඉතින් මේ සඳහා අපි හැම කෙනෙක්ම මේ ධර්මය තේරුම් අරගෙනමින් කළ යුතු දෙය හරියට තේරුම් අරගෙන ඒ කළ යුතු දෙය කිරීමට, කතං කරණීය බවට පත්වීමට හැම කෙනෙක්ම උත්සාහවත් වෙන හැටියට මතක් කරනවා. මීට වඩා මේ ධර්ම දේශනය දීර්ඝ කරන්න උත්සාහ කරන්නේ නැහැ. අද දවසේ අපි එක් රැස් වෙලා මේ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සුදේශිත උතුම් වූ ශ්‍රී සද්ධර්මයට සවන් යොමු කළා. මේ උතුම් ධර්ම දේශනය පැවැත්වීමෙන්, එවැගේම ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් සියලු කුසල ශක්තියින්ගේ බලයෙන් අප හැමදෙනාම උපදින හැම භවයකදීම බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කර කර සිල් රැක ගන්න ලැබේවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කර කර භාවනා කර ගන්න ලැබේවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කර කර දන් දෙන්න ලැබේවා. වහ වහාම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ වේවා. ත්‍රිලක්ෂණ ධර්ම අවබෝධ වේවා. වහ වහාම උතුම් වූ නිවනින් සැනසීම ලැබේවා. සාදු සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. දේවෝ අස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච, පීතෝ ලෝකෝ ච, රාජා භවතු ධම්මිකෝ. හැමදෙනාටම උතුම් අමා මහ නිවන් සුවයම අවබෝධ වෙත්වා.